සුබ සන්ධ්‍යාවක් අපේ මාධ්‍ය සාකච්ඡාව ආරම්භ කරන්න මේ අවස්ථාවට සම්බන්ධලා ඉන්න සියලු දෙනාටම මම සේනාධිර ගුණතිලක ඒ වගේම මාත් එක්ක සම්බන්ධ වෙනවා චමීර කොස්සත් සහෝදරයා දේශපාල මණ්ඩල නියෝජනය කරන විශේෂයෙන් අපි මේ වෙලාවේ මේ අවස්ථාවේ මාත් සාකච්ඡාව කැඳවන්න කල්පනා කරේ විශේෂයෙන් අප කවුරුත් දන්නවා මේ මුතරගෙන ආණ්ඩුව සති කිහිපයක කලින් පනතක් සම්මත කරා ඒ පනතත් එක්ක අතුරුදහන් වුවන් සොයා බැලීම සඳහා වෙච්ච කාර්යාලයක් ඒ වගේම එතෙන් සිට ක්‍රියාත්මක වෙන මේ ප්‍රශ්න සම්බන්ධයෙන් වෙන මැදිහත් වීමක් සිද්ධ වීමත් නියමිතයි දැන් මේ ප්‍රශ්නත් එක්ක අපි දන්නවා මේ වෙනකොට විවිධ මාධ්‍ය තුලින් ඒ වගේම විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් ආණ්ඩුව වගේම ආණ්ඩුවට පක්ෂ විපක්ෂ විවිධ කොටස් මේ මාතෘකාව පදනම් කරගෙන සැලකිය යුතු දේශපාලන සංවාදය ගොඩනගමින් තියෙනවා අපි විශ්වාස කරනවා විශේෂයෙන් මේ වගේ වෙලාවක මේ ප්‍රශ්නය කියලා කියන්නේ අපේ රටේ බිමේ තියෙන අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නය පදනම් කරගෙන දේශපාලන සංවාදය කියලා කියන්නේ මේ ප්‍රශ්නෙට අපිට පේන විදිහට අපි දකින්න විදිහට මේක වෙනම extra විදිහක අස්බැඳුමක් ඒ වගේම ප්‍රශ්නෙට පිටින් යන සාකච්ඡාවක් තමයි දිගින් දිගට මතුවලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්නය අපේ රටේ ජනතාව මේ මොකද්ද වෙන්න යන්නේ? ඇත්තට මතුරු දහන් වීමේ කතාව පිටිපස්සෙ ඉන්න දේශපාලනේ මොකද්ද කියලා ගැඹුරින් සාකච්ඡාවක් මතු කරගත යුතුයි. ඒ සාකච්ඡාව මගහැරමින් යන මේ ප්‍රවේශයක් තමයි දැන් අපිට මේ පෙන්වෙන තියෙන්නේ. විශේෂයෙන් මේකේ තාක්ෂණික ප්‍රශ්න එහෙම නැත්නම් වෙනත් කරුණු සහ ජාතිවාදී ප්‍රකාශ ඒ වගේම බලදේශපාලනේ විවිධ සාකච්ඡා මේ අතරේ දිගහැරලා පටන් ගන්නවා. දැන් සම්පූර්ණයෙන් පරස්පර කතා සාකච්ඡා වෙනවා. දැන් පනත සම්මත කරගන්න යන ආණ්ඩුවම කරුණ දක්වන එක වෙලාවකදී මේ පනත හරහා කිසිවක් වෙන්නේ නැහැ. මේ පනත හරහා එක්කෝ කෙනෙක් චෝදනා කරනවා ඔවුන් කියන විදිහට රණවිරුවන් නැත්නම් ආරක්ෂකයන් සමාජිකෙන් දඬුවම් ලක් වෙනවා කියලා. තවත් ආණ්ඩුවෙන් කරුණ දක්වමින් කියනවා ඔවුන් නෑ මේකෙන් වෙන්නේ ආරක්ෂක අංශ සමාජිකෙන් නිදොස් වෙන එක කියලා. ඒ විදිහ විවිධ පරස්පර කතා සාකච්ඡා යනවා මිසක් මේ සම්බන්ධ දේශපාලන සංවාදයේ මොනින්ම වගේම තත්ත්වයක් අපි ගන්න. ඒ නිසා අපි කල්පනා කරා විශේෂයෙන් මේ පිළිබඳව දේශපාලන සංවාදයේ අපේ සමාජයට අරන් යා යුතුයි කියලා. ඒකේ විශේෂයෙන් අපි මෙතනින් අපි හිතන මේ ප්‍රශ්නෙට එනකොටම අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඇයි අතුරුදහන් වුනේ? කවුද අතුරුදහන් වෙලා තියෙන්නේ? ඒ වගේම අතුරුදහන් කරේ කවුද? මම හිතන්නේ අපි හිතන්නේ මේ ප්‍රශ්නය ඇතුලේ ලොකු සාකච්ඡාවක් තියෙනවා. මොකද මේ අපි කාටවත් මගහැරලා යන්න බෑ. විශේෂයෙන් 70 දශකයෙන් පස්සේ අපේ රටේ දේශපාලනය ගලාගෙන ගිය විදිහ. ඒ දේශපාලනය ගලාගෙන ගිය විදිහ ඇතුලේ උතුරේද දකුණේද එහෙම නැත්නම් අපේ මුළු සමාජයේම මේ ප්‍රශ්නෙට අඩු වැඩි විදිහට මුහුණ දුන්නා. විතක දකුණ විතක උතුර එක විදිහට මුහුණ දුන්න ප්‍රශ්නයක් අතුරුදහන් වීම කියලා. ඒ නිසා ඒක කාටවත් බැහැර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මේ පිළිබඳ පරීක්ෂණයක් කරන එක, හොයා බලන එක, වග විභාගයක් කරන එක අපි හිතන්නේ අත්‍යවශ්‍යයි. හැබැයි ඒ අත්‍යවශ්‍ය කතාව පිටිපස්සේ තියෙනවා දෙවැන්ත ප්‍රශ්නයක්. මේ අපි කාලයක් තිස්සේ මුහුණ දුන්න ප්‍රශ්නයක්. එතකොට දැන් මේ කාලයක් තිස්සේ මුහුණ දුන්න ප්‍රශ්නේ කොහෙන්ද පැනන්නේ? ඇයි එහෙම වුනේ? දැන් අපි හිතනවා මේ ප්‍රශ්නේ අපි කාටවත් මගෙන්න බෑ කියලා. මොකද මේ ප්‍රශ්නෙට එක එක විදිහට අපි මුහුණ දුන්නා. දැන් 80 ගණන්වල දේශපාලන ඇතුළේදී ඍජුවම අපි මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නා. එක වෙලාවකදී ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම ජනතා විමුක්ති වැඩ කරපු බොහෝ දෙනෙක් විවිධ ආකාරයෙන් අතුරුදහන් වුණා. ඒ අතුරුදහන් වීම කියලා කියන්නේ එක කාලයකදී හබයස්කෝප් කියලා කියන්නේ අපේ රටේ දේශපාලනේ විශේෂයෙන් කතා වෙන එක. ඒ හබයස්කෝප් අරංගිය නීතිඥවරු අතුරුදහන් වුණා, මරලා දැම්මා. මුදම උදාහරණ විජේදාස නේනාච්චි කාංචන බේපාලේ. දැන් උන්ට වෙච්ච කතාවක් මේ තාමත් නැහැ මොකක්ද උනේ කියලා. ඒ ඔවුන් මේ ප්‍රශ්නේ වෙනුවෙන් තමන්ගේ ප්‍රායෝගික භාවිතාව යෙදිච්ච අය. කාර්යාලවල ඉඳලා නෙමෙයි මේ කොමිෂන් හදලා නෙමෙයි උන් ප්‍රායෝගික භාවිතාව යෙදිච්ච අය ඔවුන් අතුරුදහන්. ඊළඟට දැන් ඒ ප්‍රශ්නෙට ඍජුවම ලක් වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් අපි. අපේ පක්ෂයේ ගොඩනගන වෙලාවෙම අපේ පක්ෂයේ ඒ වෙලාවේ යාපනයේ සංවිධායකලා හිටපු ලලිත් කුමාර වීරරාජ් සහෝදරය. ඒ වගේම කුගන් මුරුගානන්ද. ඔවුන් 2011 දෙසැම්බර් 10 වෙනිදා අතරංගපත් වෙනවා. නැත්නම් ඔවුන්ව පැහැර ගන්න. ඔවුන් අතුරුදහන් වෙනවා. ඔවුන් සම්බන්ධ කිසිම සාක්ෂියක් නැහැ. මේ වෙනකොට ඒ පිළිබඳ දිගින් දිගටම ඒ සාකච්ඡා මගහැරමින් යනවා.
ඔවුන් කියන්නේ කවුද? ලලිත් කුමාර වීරරාජ් කියලා කියන්නේ යුද්ධයෙන් පස්සේ යුද කතාවෙන් පස්සේ මේ අතුරුදහන් වීමේ ප්‍රශ්නයට ඍජුව මුහුණ දුන්න පුද්ගලයා. ඔවුන් අතුරුදහන් වුවන් හොයාගෙන ගියා. ඔවුන්ගේ ඥාතින් එක්ක කර වැඩ කරා. ඔවුන්ගේ ඥාතින් එක්ක බූස්ස විවිධ කඳවුරවල ගියා. CID කට ගියා. පැමිණිලි කරා. සමහර තැන්වල මේ රැඳවියන් ඉන්නේ කොහෙද කියලා නොදන්නා ඥාතින්ට සමහර අය මුණ ගැසලා දුන්නා. දැන් ඒ හැබැයි අවසානයේ ඌවත් අතුරුදහන් කරා. එහෙම ඒ නිසා මේ අතුරුදහන් වීමේ ප්‍රශ්න කියලා කියන්නේ අපේ සමාජයේ සෑම තරාතිරකම මිනිස්සුන්ට මූණ දෙන්න වෙච්ච ඒ වගේම මේ කාටවත් මගහරින්න බැරි දේශපාලන ප්‍රශ්නයක්. ඒතර දැන් අපි අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා මෙතන. දැන් ඔවුන් අතුරුදහන් වුණේ ඇයි? ඔවුන් අතුරුදහන් වීම පිටිපස්සේ තියෙනවා ලොකු දේශපාලන කතාවක්. මොකද අපි ඒක පළවෙනි එක තමයි පීඩාවට එරෙහිව ඔවුන්ගේ දේශපාලන අරගලය. පීඩාවට එරෙහිව ඔවුන්ගේ දේශපාලන අරගලය. අපි දන්නවා අපිට කාටවත් මගහරින්න බැහැ. අපි හිතන විශේෂයෙන් අසු ගණන් වල දේශපාලන ඇතුලේ වාමාංශික දේශපාලන ව්‍යාපාරය වල නියැලෙච්ච එහෙම නැත්නම් වෙනස් මතයක් දරපු අපි කියමුකෝ ත්‍රිමා විතරන ශිෂ්‍ය ඔහු දරපු දේශපාලන මතය එක පැත්තකින් අධ්‍යාපනය විකුණන්න එපා. එහෙම නැත්නම් ඔහුගේ වාමාංශික විකල්පයක් ගැන දේශපාලන මතයක් දරුවා. ඔහු ඇන ගහලා මරලා දානවා. ඒ වගේ මත දරපු විශාල ප්‍රමාණයක් අතුරු දහන්න. උතුරේ ඒ දේශපාලන අභිලාෂය එහෙමම තියෙනවා. උතුරේ තමන්ගේ විමුක්තිය සම්බන්ධව, තමන්ගේ නිදහස සම්බන්ධව, තමන්ගේ භාෂාව සම්බන්ධව, තමන්ගේ රැකියාව සම්බන්ධව, තමන්ගේ ජීවත් වීමේ අයිතිවාසිකම් සම්බන්ධව, සමාන අයිතිය සම අයිතිය සම්බන්ධයෙන් දේශපාලන අරගලයක් ඔවුන් තුල තියෙනවා. ඒ මෙන්න මේ අරගලේ හිටපු මිනිස්සු තමයි අතුරුදහන් වෙන්නේ. ඔවුන්න කෙනෙකුට පුළුවන් නම් කරන්න ඔවුන් ත්‍රස්තවාදීන් කියලා. ඒ වගේම ඔවුන් කෙනෙකුට නම් කරන්න පුළුවන් ඔවුන්ව එවැනි ඒක කතා කරලා නොකළ යුතු ප්‍රශ්නයක් කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පීඩාව මේ ඔවුන් මුහුණදුණු පීඩාව, පීඩණය, අසාධාරණ ටෙරේව ඔවුන්ගේ හඬනගීම ඇතුළු තමයි මේ අතුරුදහන් වීම තියෙන්නේ. එසයි ඒක ලෝකේ පුරාම අපි දකින කතාව. ඒක ලංකාවේ දේශපාලන ඇතුලේ පක්ෂ විපක්ෂ තොරව, උතුරු දකුණ ભેදයෙන් තොරව හඳුනාගත යුතු දේශපාලන ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නේ දැන් ගේන මේ කාකච්ඡා කාර්යාලය එක තැනකවත් මේක කතා වෙන්නේ නැහැ. ඇයි ඔවුන් අතුරුදහන් වුණේ කියලා. ඉතින් අපි විශ්වාස කරනවා. අපි විශ්වාස කරන පැහැදිලිව මේ ප්‍රශ්න සම්බන්ධයෙන් එහෙම සාකච්ඡාවකින් තොරව කිසිදු දේශපාලන උත්තරයක් අපිට හම්බෙන්නේ නැහැ. මොනතරම් බරපතල නීති ආවරණ හැදුවත් මේ ප්‍රශ්න අපිට උත්තරයක් හම්බෙන්නේ නැහැ. මොකද මේ පීඩාව තියෙන තාක්කල් මේ දේශපාලන ප්‍රශ්න තියෙන තාක්කල් මේ අරගලයේ කොහෙන් හරි මතු වෙනවා. ඒ අරගලයේ කෙලවර රාජ්‍ය තස්තවාදය මේ අතුරුදහන් වීමේ මේ බලහත්කාරයට සම්බන්ධ වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ලලිත් කුමාර් සහෝදරයා සම්බන්ධ ප්‍රශ්න ගත්තත්, උතුරු අතුරුදහන් වෙච්ච සියලු දෙනා සම්බන්ධ ප්‍රශ්න ගත්තත්, ඊළඟට 80 ගණන් වල අගභාගයේ ලංකාවේ දේශපාලනේ වාමාංශික දේශපාලන හිතු මිනිසුන් අතුරුදහන් සම්බන්ධ ප්‍රශ්න ගත්තත් හැම පස්සෙකම හිටියේ වෙන කවුරුත් නෙමෙයි රාජ්‍ය තස්තවාදී. රාජ්‍ය බලහත්කාරය, රාජ්‍ය මිලිටරි. එනිසා මේ මිලිටරි පැහැදිලි මේකට වග කියන්න ඕන නිසා වගකීම සම්බන්ධ ප්‍රශ්නේ හරි පැහැදිලි ඒක රාජ්‍යෙට පැවරලා තියෙනවා. එනිසා ඒ රාජ්‍ය ඔවුන්ගේ ගොඩනගපු කල්ලි, ඔවුන්ගේ දේශපාලන කල්ලි, ඒ වගේම විවිධ සංවිධාන, තමන්ගේ මිලිටරි බලයනි, රහස් සංවිධාන සියල්ලක් පාවිච්චි කරමින් මේ පැහැර ගැනීම කරා. පහුගිය කාලේ සුදුවැන් සම්බන්ධ දේශපාලන සංස්කෘතිය ලංකාවේ දේශපාලනයේ හැම තැනම උරුදුවන පටන්ගෙන මේ කතාව ඇතුලේ. ඒ නිසා මේ කතාවේ දෙපැත්තක් තියෙනවා. එකක් තමයි පීඩාවට ඇසෙව අපේ රටේ දේශපාලන අරගලයේ ඉන්න මිනිස්සුන්ගේ කතාව. ඒ කතාව ඇතුලේ දශක ගණනාවක් ලංකාවේ දේශපාලනය අපි මේ තත්ත්වයට මුහුණ දුන්නා. එක වෙලාවක කුමාර් ගුණරත්නම් සහෝදරයා, එක වෙලාවක ලලිත් කුමාර් සහෝදරයා, දශක ගණනාවක් උතුරු දේශපාලනයේ අරගල හිටපු මිනිස්සු, ඒ වගේම දකුණු දේශපාලනයේ අරගල හිටපු මිනිස්සු වාමාංශිකයෝ. එනිසා පීඩාවට ඇරි අරගලයේ හෙටක් තියෙනවා. එනිසා අපි හිතනවා මේවා කාර්යාල ගොඩනගීමෙන් විතරක්, එහෙම නැත්නම් මේ සම්බන්ධ ප්‍රශ්න නිකම්ම සාකච්ඡාවෙන් තොරව, එහෙම නැත්නම් ජාතිවාදී පදනමේ මේ සාකච්ඡා මේ ප්‍රශ්න විසඳන්න බෑ. එහෙම විසඳන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. නිසා අපි විශ්වාස කරනවා අඩුම තරමේ මේ අතුරුදහන් වීම, පැහැර ගැනීම සම්බන්ධ වෙච්ච දේශපාලන මහා දැවැන්ද කම්පනයක් අපේ සමාජයට ගේන්න පුළුවන් නම් අඩුම තරමේ. ඇයි මෙහෙම උනේ? ඇයි මෙහෙම මේ සාකච්ඡාව සම්බන්ධයෙන් බරපතල දේශපාලන කම්පනයක් ගේන්න පුළුවන් නම් එහෙම සමාජ විරෝධයක් ගොඩනගනවා නම් අපි හිතනවා මේ කාර්යාලයෙන් එහාට ගිය, පනත් වලින් එහාට ගිය දේශපාලන සංස්කෘතියක් අපිට ගොඩනගන්න පුළුවන්. ඒක තමයි අපිට තියෙන ලොකුම පවුර, ලොකුම ආරක්ෂාව තියෙන මේ වගේ තැනකදී. එවෙන් තොරව අපි විශ්වාස කරනවා මෙවැනි 50 පමණක් මේ සාකච්ඡාව ගේන්න බෑ කියලා. හැබැයි අපි ඊටාම මේක බැහැර ගන්න බැරි සාකච්ඡාවක් තියෙනවා. මේ සාකච්ඡාව මොන විදිහෙන් හරි අපේ සමාජයට මතුවෙන එක, සාකච්ඡා වෙන එක, ඒක අපේ සමාජයේ හැම අස්සක් මුලක් නැරම ජාතිවාදීව එහෙම නැත්නම් වෙනත් පටු වරමුණු වලින් සාකච්ඡා නොවන. හැබැයි ඇත්තට මේක උනේ මොකද? මේක වළක්වන්නේ කොහොමද කියලා දේශපාලන සංගම අපි හිතනවා බිමින් පටන් ගන්න. පාර්ලිමේන්තුවේ නෙමෙයි,
පනත්වල ඉන්නේ මේ කාර්යාල නෙමෙයි උතුරේ දකුණෙත් අපේ බිම් මට්ටමේ සාකච්ඡාවක් ඕන කොහොමද මේ මේ සාකච්ඡාව මග අරින්නේ කොහොමද මේ ප්‍රශ්නේ මග අරින්නේ ඇයි එහෙම අතුරු දහන් උනේ දශක 3ක් තිස්සේ අපේ අපේ සමාජය එහෙම අත්ින්දේ ඇයි අපේ මිනිස්සුන්ට මොකද එහෙම උනේ මේ ප්‍රශ්නේ මග අරන සම්බන්ධයෙන් අපේ වෙච්ච සාකච්ඡාවක් ඕන බිමේ සාකච්ඡාවක් ඕන මිනිස්සුන්ගේ සාකච්ඡාවක් ඕන මේ අතුරු දහන් වීම ලක් වෙච්ච මිනිස්සුන්ගේ සංවිධානයකින් තමයි අපි හිතනවා මේ ප්‍රශ්නෙට මේ සාකච්ඡාව ගේන්න පුළුවන් ඔන්න ඔය පැත්තෙන් අපි අපි විශ්වාස කරනවා පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැටින් මේ සාකච්ඡාවේ පුළුල් සංවාදයක් අපේ සමාජය ගොඩනගන්න ඕනක. අපේ පක්ෂ ප්‍රධාන ලේකම් සේනාධිර ගුණතිලක සහෝදරයා මම හිතන්නේ පක්ෂයේ මේ මේ කාරණේ සම්බන්ධයෙන් දේශපාලන ස්ථාවරය පැහැදිලි කරා. දැන් මේක අතුරුදහන් නුවන් පිළිබඳව යුක්තිය සාධාරණ ඊට කිරීමට මේ පවතින මෛත්‍රීපාල රනිල් ආණ්ඩුවට සාධාරණ අභිලාෂයක් තිබෙනවාද අපි බොහොම වගකීමෙන් කියනවා එලෙස යුක්තිය සාධාරණ ඊට කිරීම සම්බන්ධයෙන් කිසිදු සාධාරණ අභිලාෂයක් නැහැ අපි සාධාරණ අභිලාෂයක් නැහැ කියලා කියන්නේ මේ ආණ්ඩුව තමයි ලංකාවේ මේ වෙනකොටත් වසර ගණනාවක් රඳවගෙන සිටින නීතියෙන් පිළිසරණක් නොමැති වෙලා තිබෙන දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් බරපතල සාහසික ප්‍රකාශයක් කරේ. එනිසා මේ ආණ්ඩුවේ අගමැතිවරයා ජනාධිපතිවරයා දෙදෙනාම දේශපාලන සිරකරුවන් නැහැ කියලා කියපු යථාර්ථයක් ඇතුළේ තමයි දැන් අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමට කාර්යාල ඉදිකරන පටන් ගන්න. පළවෙනි කාරණය. ඊළඟට අතුරුදහන් වූවන් සේම තිස් අවුරුදු යුද්ධකින් පීඩාවට පත් වෙච්ච ජනතාව සම්බන්ධයෙන් මේ ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ? මේ ආණ්ඩුව මොනවද කරලා තියෙන්නේ? ඔවුන්ගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී අනිකුත් අයිතිවාසිකම් ලබා දීලා තියෙනවද? හමුදාව බැරක්කොල්ට සීමා කරලා තියෙනවද? නැහැ. හමුදාව අත්පත් කරගෙන තියෙන ඉඩම් නැවත සම්පූර්ණයෙන් බාර දීලා තියෙනවද? නැහැ. ඒ නිසා මෙයට ප්‍රථමයෙන් ඉටු කළ යුතු මූලිකම කරුණු ගණනාවක් ඉටු නොකර මේ සත්භාවයෙන් කරන්නක් නෙමෙයි මේ කරන්නේ පැහැදිලිම බොරුවක් මොකද මේ 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 වැඩේ රාජපක්ෂ ආණ්ඩුවත් කළා මේ වැඩේ රාජපක්ෂ ආණ්ඩුවත් කරා මේ තියෙන්නේ දැන් මේ කියන ආණ්ඩුවම කියන විදිහට මේකෙන් කිසි දෙයක් වෙන්නේ නැහැ දැන් විමර්ශන අවසානයේදී කියන්නේ මොකක්ද කරුණු ගණනාවක් ඉදිරිපත් කරනවා ජීවතුන් අතර නැත්තම් මිය ගිහිල්ලා නම් ඒ පිළිබඳ තොරතුරු ඥාතීන්ට වාර්තා කරනවා ජීවතුන් අතර ඉන්නවා නම් තොරතුරු වාර්තා කරනවා ඔවුන්ට සහන සලස්සනවා ණය අරන් දෙනවා කිසියම් අධිකරණ ක්‍රියාමාර්ගයකදී ඔවුන් සි පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරනවා ඉතින් මේ මොකක්ද මේ කරන්නේ tie නිසා ආණ්ඩුව කියන පරිදි මේකේ මොකක්වත් වෙන්නේ නැහැ මෙතන සාධාරණ අභිලාෂයක් නැහැ ඒ නිසා මේ රටේ මේ වාර්ගික අර්බුදයේ විසඳන්න නම් ජනතාවන්ගේ සමාජීය ආරක්ෂා කරන්න නම් මෙතනින් එහා ගත යුතු ක්‍රියාමාර්ග තිබෙනවා ඒ ක්‍රියාමාර්ග සඳහා මේ ආණ්ඩුව සූදානම් නැහැ මේක තනිකර රැවටිල්ලක් මේක නැවතත් කොළපුරෝලා ජාත්‍යන්තරයත් එක්ක තියෙන වෙනත් දේශපාලන ගනුදෙනු වල ඌමනාවෙන් සිදු කරන කාරණයක් පමණක් බව අපි අවධාරණය කරනවා ඉතින් ඒ නිසා අවසානයේ දැන් එක පැත්තකින් මේ මොකක්ද කරන්න හදන්නේ එක පැත්තකින් ආණ්ඩුව ගෙනල්ලා තියෙනවා ජනතාවට යුක්තියුතු කරනවා කියලා දැන් ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානයේ මේ කටයුත්තට සහය දෙමින් විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය තමන්ගේ ජනතාවගේ අභිලාෂයන් පාවා දෙමින් මේ ආණ්ඩුවත් එක්ක එකට බල ක්‍රීඩාවක යෙදිලා ඉන්න අවස්ථාව හදාගෙන තිබෙනවා. ඒ නිසා එක පැත්තකින් ඔවුන් ජාතිවාදය වපුරනවා අනිත් පැත්තෙන් ඔවුන් මේ ආණ්ඩුවත් එක්ක එකට ලැගලා ඉඳිමින් මෙවැනි බොරු යෝජනා ක්‍රියාමාර්ග හරහා ඒ ජනතාවගේ අභිලාෂයන් කොල්ල කෑමේ ක්‍රියාවලිය යෙදිලා ඉන්නවා. අනිපත ජනතා විමුක්ති පෙරමුණ 71 89 අතුරුදහන් වීම සම්බන්ධ කරගෙන මේ ක්‍රියාවලිය ඇතුලේ මේ ආණ්ඩුව කරන්න හදන ව්‍යාජ ක්‍රියාවලිය වලට බොරු සාධාරණයක් නිර්මාණය කරන්න හදනවා. ඒ නිසා අපි කියන අනිපත්තෙන් දැන් පැහැදිලිවම මේ ප්‍රශ්නය සිනාදිව සහෝදරයා කිව්වා වගේ රාජ්‍ය නම් මේ ක්‍රියාවලිය නිරත වුණේ මේ රාජ්‍ය තස්සවාදී ඌමනාව නම් මේ ක්‍රියාවලිය රාජ්‍ය තස්සවාදීට ඉපිටින්ගේ යාන්ත්‍රණයක් අවශ්‍යයි කියන කාරණේ පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි දැන් මේ යාන්ත්‍රණයේ යෝජනා වෙන්නේ කොහොමද? රාජපක්ෂ ජනාධිපතිවරයා ජිනීවා කොමිසමට මේ ජාතික ඒකඟතාවයන් දීලා එනවා. මේගොල්ලොත් දැන් දීලා එනවා. ඒතර මේ තියෙන්නේ ඇත්තටම
मेरटे पीड़ा पत्च जनता युक्ति साधारण इटुक्रीम संबंध अभिलाषेद हेमत्म पैदलियो मेतनी पिटिपस्से अधिराज्यवादी नेत्तं वेनत बल देशपालन ऊमनावल गोदुरु बाट पत्तीमे क्रियावली एनिसा अपि बोहोम पैदलियो कियनवा मेतन साधारण सच्चेतनावेन सिदुवन अभिलाषयक् नै ए वगेम तम अनित् पत्तट दैन मे युद्ध जयग्रहण रणवीरुवो कियन मुवावेन एकाबद्ध विपक्षे सह राजपक्ष जनाधिपतिवरयगे खंडायम नवत वतावक मेकट अनित् पत्तेन जातिवादी औस्समी කටයුතු කරන්න පටන් අරගෙන තිබෙනවා. හැබැයි යුද්ධයෙන් පස්සේ ගෙවුණු අවුරුදු කීපේ ඔවුන් ජාත්‍යන්තර එක්ක ගනුදෙනු කරෙත් මේ ආකාරයටම මෙවැනිම ගිවිසුම් වලට එකඟ වෙන ආකාරය. ඒ නිසා මේක මේ තාම නිඳිත බල ක්‍රීඩාවක්. එක පැත්තකින් මුකක්වත් වෙන්නේ නැති ක්‍රියාවලියට දෙපැත්තෙන්ම හරි හරියට තරඟෙට ජාතිවාදී අවුස්සනවා. අනිත් පැත්තෙන් මහ පොළොවේ පීඩාවටපත් වෙච්ච යුක්තිය සාධාරණ බලාපොරොත්තු වෙන මිනිස්සුන්ට යුක්තිය සාධාරණ ඉටු වෙන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රශ්න හැමදාම එකතන පල් වෙනවා. ඒ නිසා මේ කොළඹ කේන්ද්‍ර කරගෙන මහ දැවැන්ත විවාද සාකච්ඡා ඒ සාකච්ඡා ඇතුළේ නැවත ජාතිවාදයට පණ දෙන්න ගන්න උත්සාහයන් තිබෙනවා. මහ පොළොවේ පීඩිතයාගේ ප්‍රශ්න හැමදාම එලෙසම පවතිනවා. ඔවුන් තවදුරටත් ඔවුන්ගේ ප්‍රශ්න වලට උත්තර නැහැ කියන පීඩාවෙන් පෙළඹී සිටිනවා. ඒ නිසා අපි හිතනවා මේ 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 කරන්නේ රැවටිල්ල මේක තනිකරම සංදර්ශනයක් ආණ්ඩුව පැත්තෙන් කරන්නේ සංදර්ශනයක් මේක දඩමීමා කරගෙන TN එක ජනතා විමුක්ති පෙරමුණ කරන්නේ මේ සංදර්ශනයට අනිත් පැත්තෙන් දායක වීමක් ඒ දායක වෙන ගමන් අනිත් පැත්තට බහුතරයක් වෙච්ච සිංහල බෞද්ධ ඡන්දවලට බය වෙලා මේකේ මොකක්වත් වෙන්නේ නැහැ රණවිරුවන්ට මොකක්වත් වෙන්නේ නැහැ මේකෙන් ආපහු යුදාධිකරණ වලට යන්න බෑ මේ ජාතියේ කතා ගොඩක් කියනවා ඉතින් එකක් තමයි මේ මේ ලියවිල්ලේ මේ පනතේ අතුරුදහන් ඌවන් පිළිබඳව කාර්යාලයේ සීමාව තියෙන තොරතුරු ඒකරාශී කිරීමට පමණයි. දැන් එක පැත්තකින් ඒ නිසා තොරතුරු ඒකරාශී කිරීමෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියලා මේ සමස්ත ක්‍රියාවලිය එකට ඇතුළත් කරන්න ආණ්ඩුවට බැරි වෙන්නේ ඇයි? ඒ නිසා අපි අහනවා මේ ප්‍රශ්නේ. ඇයි තොරතුරු ඒකරාශී කිරීමෙන් පසුව අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මේ ක්‍රියාපටිපාටියට ඇතුළත් කරන්න බැරි? මේ සමස්ත ක්‍රියාවලියම එකවර ඉදිරිපත් කරන්න බැරි ඇයි? එකෝ මේකේ කිසිවක් සිදු නොවන නිසා ආණ්ඩුව කියන පරිදි. එහෙම නැත්නම් මෙතනින් එහා පැත්තේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආණ්ඩුවට වග කියන්න බැරි නිසා. ඒ නිසා මේ දෙකේම ප්‍රශ්නයක් තියෙනවා. මේ දෙකෙන්ම වෙන්නේ නැවත සැකේ අවිස්සෙන එක. මේ දෙකෙන්ම වෙන්නේ නැවත විවිධාකාරයෙන් ජාතිවාදයන්ට හිසෝසවන්න වටපිටාව හදලා දෙන එක. ඒ නිසා දැන් මේක ජාතිවාදයට විරුද්ධ වෙන එකක් ෆැෂන් එකක් කරගෙන ඒක ඇතුළෙත් නැවතත් Tamanට සුළු ජාතික ජනතාවන්ගේ ප්‍රසාදේ දිනා ගැනීමට TN එක වගේ බලලෝභී සංවිධාන තමන්ගේ ඇතුළේ තියාගෙන මේ ආණ්ඩුවත් අනිත් පැත්තෙන් කරන්නේ මේ රටේ ප්‍රශ්න විසඳන්න සහජීවනය ඇති කරන්න ජාතීන්ත පීඩි විශේෂයෙන් පීඩිත ජන කොටස් වලට සමාන අයිති ලබා දෙන්න නෙමෙයි. ඒ නිසා අපි තිස් අවුරුදු යුද්ධකින් හෙම්බත් වෙලා ඒ පීඩාව ඇතුළේ අතිමහත් ජනතාවක් සමාජයක් ඒ වෙනුවෙන් පීඩාවටපත් වෙලා අවසානදී අපි ඉතුරු කරගත්ත කිසිවක් නැහැ. අවසානදී මෙවැනි තත්ත්වයන් නිර්මාණය නොවීම සඳහා වූ දේශපාලන මැදිහත් වීමකට ඕන කරන සමාජ වටපිටාව නිර්මාණය කරගෙන නැහැ. ඒ නිසා අපි හිතනවා මේ වෙලාවේ දැන් හැමෝම මේ සාකච්ඡාවට යොමු වෙලා තියෙන්නේ මේක ඇතුලේ තමන්ගේ බල දේශපාලන ක්‍රීඩාව සෙල්ලම් කරන්න. හැබැයි මේකෙන් පස්සෙත් මොකක්වත් වෙන්නේ අපි දන්නවා. මේකෙන් පස්සෙත් මේ ජනතාවගේ ප්‍රශ්නේ එලෙසම තියෙනවා. මේකෙන් පස්සෙත් ජිනීවා කොමිසන් වලට අධිරාජ්‍යවාදීන්ට තමන්ගේ ආර්ථික දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න රිසි ලෙස ඉඩ ලැබෙනවා. ඒ නිසා දැන් මේ යුද අපරාධ කොමිෂන් ඒ ඔක්කොම ගැන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධයන් තියෙන්නේ ඒ කලාපට විතරයි. හැබැයි අධිරාජ්‍යවාදීන්ගේ ආර්ථික දේශපාලන න්‍යාය පත්‍රයේ ලංකාව ඇතුළේ ක්‍රියාත්මක වෙද්දී රාජපක්ෂ ආණ්ඩුවත් ඒකට අතවැනුවා. රාජපක්ෂ ආණ්ඩුවත් ඒකට ඉඩ දුන්නා. දැන් මේ ආණ්ඩුවත් ඒකට ඉඩ දෙනවා. මේ කවුරුත් වරාය නගරේ හදද්දි විරුද්ධ වෙන්නේ නැහැ. මේ කවුරුත් අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරද්දි විරුද්ධ වෙන්නේ නැහැ. මේ කවුරුත් සෞඛ්‍ය විනාශ කරද්දි විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එකම ආර්ථික උපාය මාර්ගයකදී එකත් සිටින නමුත් අනිකුත් කාරණාවල්දී බොරුවට තමන් අතර වෙනස්කම් පෙන්වමින් හැපෙන සම්පූර්ණම ජනතාව රවට්ටන සෙප්පඩ විද්‍යාවක් වෙතන තියෙනවා. ඒ නිසා අපි අවසාන වශයෙන් කියනවා සේනාධිරි සහෝදරයා කිව්වා වගේ මේ රටේ පීඩිත ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් සම්බන්ධ කාරණේදී මේ කොමිෂන් වලින් මේ කොළපුරවන හදන අවසානයේදී පිටු ගණන් වල වාර්තා වලින්
කවදාවත් යුක්තිය සහ සාධාරණ ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා මේ යුක්තිය සහ සාධාරණයේ වෙනුවෙන්ු පොදු සමාජ අරගලයක් තියෙනවා. පෙරටුගාමි සමාජවාදී පක්ෂය විදිහට අපි හැමදාම විශ්වාස කරන්නේ අරගලේ. මොනහරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. දැන් රතුපස්වලදී ජනතාවට වෙඩි තියපු හමුදාවේ අනදින නිලධාරියට මොකද උනේ? දැන් ඔහු රණවිරුවෙක්ද? දැන් ඒ නිසා දේශපාලන උමනාවන් වලට ජනතාවට පීඩාව ජනතාව මර්ධනය කරන්න ජනතාව මරන්න අතුරුදහන් කරන්න ක්‍රියාත්මක වෙච්ච අයට දඩුවම් කිරීම සම්බන්ධයෙන් පොදු සමාජයක් පිළිගන්න යුක්තියක් තියෙනවා. හැබැයි අපි හැමදාම කියනවා එතනදී මේවට මේ මේ මොනවා හරි ඒවට වාහනේ ලොවගෙන ගිය මේ නැත්තම් තුවක්කුව පාවිච්චි කරපුවා මේ අන්තිමම මේ පහළම නිලධාරියා නැත්තම් සොල්දාදුවා නෙමේ ඒවට නායකත්වයේ දුනු දේශපාලන අධිකාරියේ සිටේ යුක්තිය ඉටු විය යුතුයි කියලා. ඒක සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා ඒ සමාජ අපිට තියෙන ප්‍රශ්නය මේ ක්‍රියාවලි පට්ටපල් බොරු. ඒ වලින් සමාජ සාධාරණත්වය ඉටු වෙන්නේ නැහැ. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ බොරුවට දඟලන්න ඕනේ නැහැ. මේක ඇතුලේ මොකක්වත් වෙන්නේ නැහැ. හරි මේ වගේ දේවල් රාජපක්ෂ ජනාධිපතිවරයාත් ගිහිල්ලා ඒකාබද්ධ යාන්ත්‍රණ හැදුවා. විශේෂඥ කොමිටිපත් කරා මේ මේ සෙල්ලම් ඔක්කොමත් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලෙත් ජිනීවා ගිහින් ඇවිල්ලා ඒ ජාත්‍යන්තර ප්‍රජාවට හොඳ මූණ පෙන්නන්න නැත්තම් ඒ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් එන විවිධ පීඩනයන්ට මූණ දෙන්න විවිධාකාර දේශපාලන සෙල්ලම් කරා. එතකොට තිබුණු වෙනස තමයි ඒ දේශපාලන සෙල්ලම් කරලා මෙහෙදී මේ වෙන 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 ජාතියේ ආරක්ෂකයෙක් කියලා පෙනී හිටින්න එයාට චාන්ස් එක තිබුණා එයාගේ දේශපාලන ග්‍රවුන්ඩ් එක ඇතුලේ. දැන් මේ වෙන කතාවක්. ඒ නිසා මේ ඔක්කොම වරාය නගරයේ හදනකොට එකඟයිනේ. මුළු මහත් පරිසරයම විනාශ කරනවා. ධීවර කර්මාන්තය විනාශ කරනවා. මේ කලාපීය බලගැටුමකදී අපි ඒකේ ගොදුරක් බවට පත් වෙනවා. මේ අධිරාජ්‍යවාදී මැදිහත් වෙන විදිය. මේ අපේ ජනතාවගේ ජීවිත මතින් අධිරාජ්‍යවාදී මැදිහත් වෙන විදිය. ඒව තමයි ඇත්ත ප්‍රශ්න. ඒ ඇත්ත ප්‍රශ්න වෙනුවට බොරු ජාතිවාදයක් මවන්න මේ උත්සාහ කරන්නේ. එනිසා මේ ආණ්ඩුව කියන පරිදි අපිත් දන්නවා මේකෙන් මොකක්වත් වෙන්නේ නැහැ. අපි කියන්නේ මේ මොකක්වත් වෙන්නේ නැති එකක් පෙන්නලා ඇත්ත ප්‍රශ්නයක් තියෙන ජනතාව රවට්ටන්න එපා. ඇත්ත ප්‍රශ්නයක් තියෙන ජනතාව රවට්ටමින් ඔවුන්ව ජාතිවාදයට ඇද දමමින් ආණ්ඩුවේ ලැගලා ඉඳලා ආණ්ඩුවේ වරප්‍රසාද භුක්ති විඳිමින් තියෙන එක වැනි සංවිධාන කරන දේශපාලන ජරා වැඩේ කරන්න එපා. ඒකයි අපි මේ කියන්නේ. මේමයි දැන් දැන් රාජපක්ෂ ජනාධිපතිවරයා කරේ නැහැ කරනවා කියලානේ පළවෙනි එක. මේ ආණ්ඩුව ජනතා කැමැත්ත දිනාගත්තේ මොකටද? ජනතා කැමැත්ත දිනාගත්තේ මේ ඔක්කොම ටික තිබුණා. ප්‍රජාතන්ත්‍රවාදයේ තහවුරු කිරීම, මේ පීඩිත ජනතාවන්ගේ අභිලාෂයන් ඉටු කිරීම, යුද වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන එක, මේ ඔක්කොම තිබුණා. හරි. දැන් මේ අවුරුදු එකහමාරකට පස්සේ දැන් 50ක් ගෙනල්ලා. ඒ නිසා රාජපක්ෂ ජනාධිපතිවරයාට වඩා මේ හොඳයි කියන එකද මේ කියන්න හදන්නේ? නෑ, පොඩ්ඩක්වත් හොඳ නෑ. හේතුව තමයි මේ වෙනකොට මූලිකව ඉටු කරපු දේවල් කළ යුතු දේවල් ඉටු කරලා නෑ. මම ඒකයි කලින් සඳහන් කරේ. දේශපාලන සිරකරුවන් සම්බන්ධ ප්‍රශ්න, අතුරුදහන් වූවන් සම්බන්ධ ප්‍රශ්නට යමුකෝ අපි. ගෝඨාභය රාජපක්ෂ කියනවා ජනතා විමුක්ති පෙරමුණේ පෙළඹුම මත කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත්තේ තමන් කියලා. ඒක අත්අඩංගුවට ගැනීමද පැහැර ගැනීමක්ද? ගෝඨාභය රාජපක්ෂ විසින්ම ඉදිරිපත් කරපු ප්‍රකාශයක් තියෙද්දී
මේ ආණ්ඩුව අතුරුදහන් කිරීම සම්බන්ධ කුමාර් ගුණරත්න අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ගත තීරණය මොකක්ද? ලලිත් කුගන් සහෝදර දෙදෙනා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අවසාන නඩු දිනේදී මේ කලින් වතාවට ඉස්සලා නඩු දිනේදී යාපනයේ උසාවියට කෙහෙලිය ඇවිල්ලා කියනවා කෙහෙලිය රම් කියනවා එයා මාධ්‍ය ප්‍රකාශක හැටියට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හැටියට ඒ දෙදෙනා ජීවතුන් අතර ඉන්නවා කියලා කිව්වේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලැබුණු තොරතුරු මත කියලා මේ අධිකරණයට කියපු කාරණා. එතකොට ලලිත් කුගන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කුමාර් ගුණරත්න අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් සමාජයේ ප්‍රසිද්ධියේ වරද්ද පිළිගත් දෙදෙනෙක් ඉන්නවා. නැත්නම් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළා කියලා. දැන් ඒවට ඊළඟට මේවා මේ විහිළු එක්නලිගොඩ අතුරුදහන් වීමේ චූදිතයෝ රජයෙන් නීතිඥ ගාස්තු අරගෙන නඩුවට ඉදිරිපත් වෙනවා. ඒ නිසා ප්‍රශ්නේ වැරදිකරුව කොනතුරු සාධාරණයි ඔහු වැරදිකරුවෙක් ඒ නිසා ඔහුට යුක්ති යුතුයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අභිලාෂයන් ඉටු කරන හැටිද? මේ අගමැතිවරයයි මේ ජනාධිපතිවරයයි නේද කිව්වේ දේශපාලන සිරකරුවෝ නැහැ කියලා? එතකොට අර බන්ධනාගාරයේ උපවාස කරන්නේ කවුද? ඒ නිසා දැන් මේ අපි ප්‍රශ්නේ අහන්නේ ලංකාවේ මිනිසුන්ට ලංකාවේ සමාජයට ජාතිවාදය වපුරගෙන නැවත එකා මරාගෙන මේක ආපහු ලේවලින් තෙත් කරන්න දෝනි නැත්තම් පීඩාවටපත් වෙච්ච අයුක්තියටපත් වෙච්ච අසාධාරණයටපත් වෙච්ච සියලු ජන කොටස් වලට යුක්තිය සාධාරණ ඉටු කිරීමෙන් පමණයි සමායිතිය නිර්මාණය කිරීමෙන් පමණයි සහජීවනයේ නිර්මාණය කරන්න පුළුවන්. නැතුව එකට පියාඹමු, එකට වාඩි වෙමු, එකට සින්දු කියමු කියලා පීඩාවටපත් වෙච්ච ජනතාවට කවදාවත් තමන්ගේ පීඩාවේ අත්දැකීම් එදිනෙදා විඳගන්න සිදු වෙනවා නම් කවදාවත් සමාජයකට එකට යන්න බෑ. එනිසා අපි විශ්වාස කරනවා ඒ අභිලාෂයන් දරාගෙන ඒ අභිලාෂයන් මතින් බලයටපත් වෙච්ච ආණ්ඩුවක් වැඩ කරන්නේ මෙහෙමද? එනිසා මේ ආණ්ඩුව රකින්න දඟලන අරට වඩා මේක පොඩ්ඩක් හොඳ. එහෙම තමයි මේ අපි මදු සමය ගෙවන්නේ. අපි මේ අලුත් ආණ්ඩුවක අවුරුදු එකහමාරක් කියන්නේ හැමදාම බලය මාරු වුණාට පස්සේ අවකාශයේ තියෙන මේ වික්තකයට ප්‍රජාතන්ත්‍රවාදී කියලා රැවටෙන්න එපා. ඉතිහාසයේ හැමදාම ගන්න අලුත් ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක් එකහමාරක් යනකම් මෙහෙම තමයි. එනිසා දැන් සේනාධිර සහෝදරයා කිව්වා වගේ ත්‍රිමා විතරණ ඔළුවට පරාලන ගහලා මැරුවේ ඒ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන් නැත්තම් ජයවර්ධනගේ ආණ්ඩුවෙන් ඇයි? උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධ වෙච්ච නිසා. අද සයිටම් එකට විරුද්ධ වෙන ශිෂ්‍යයන්ට දැන් මරණ තර්ජන ඇවිල්ලා තියෙනවා. දැන් ගෙවල් වලට CID එක යනවා. රාජ්‍ය ආන්ත්‍රණය හෙට ශිෂ්‍යයන් අතුරුදහන් කරලා සයිටම් මුදලාලිට පෞද්ගලික උපාධි කඩයක් දාගන්න ඉඩ නොදෙයි කියලා තියෙන සාතිකේ මොකක්ද? එහෙම තමයි මේ ආණ්ඩුව වැඩ කරන්නේ. ඒ නිසා මේ පැත්තෙන් මර්ධනය සඳහා පනත් ගෙනාවේ අද ඊයේ නෙමෙයි. අනිත් ගෙනාවු පනත් බලන්න නේ. මෑත කාලේ ගෙනාවු පනත් බලන්න. ගේන්න නියමිතව තියෙන පනත් බලන්න. ප්‍රජාතන්ත්‍රවාදී දීලාද? මේකේ ප්‍රජාතන්ත්‍රවාදී දීලාද? අනිත් එක ලිබරල් මහත්තුරු අපි මේකේ දැන් මේ ආන්ත්‍රණය රාජ්‍යයට එරෙහිව නිසා අපි මේකේ අනිත් ප්‍රශ්න කතා කරන්නේ. මේකේ ලිබරල් මහත්තුරුම කියන නේ ධනේශ්වර රාජ්‍යයේ ව්‍යුහයන් අර්බුදයට යවලා තියෙනවා. ඉතින් අපි මේ යථාර්ථය දන්නවා. ඒ නිසා අපට හිනා. මොකද ලිබරල් මහත්තුරුන්ගේ පරමාදර්ශය රනිල් වික්‍රමසිංහනේ. හැබැයි මෙයා අධිකරණ බලතලයි පොලිසිය බලතලයි ඔක්කොම ජෑම් කරලා එකට අනලා මේ ආයතනේ හදලා තියෙනවා. එහෙම හදපු එක ගැන අපට ප්‍රශ්නයක් නැහැ. අපි අහන්නේ දැන් මේ අර්බුදය බලන්නකො. ලිබරල් මහත්තුරු නේ ලිබරල් තමන්ගේ ප්‍රධාන ලිබරල් නායකයා කියන රනිල් වික්‍රමසිංහ ලිබරල් ආකෘති ලිබරල් රාජ්‍යයේ සංගඨක අනලා අච්චාරු කරලා යාන්ත්‍රණ හදනවා. ඇයි මේවා ෆේල්? පැහැදිලිවම අපට ඉතින් අපි මේක මේ අනාවැකි ඔබ මතක තියාගන්න. අපි ඇත්තටම රටේ ජනතාවට මේ කියන්නේ වෙන්නේ මොකක්ද කියලා. එනිසා දැන් මේ අවුරුදු දෙකක් තුනක් තිස්සේ අපි කියන අනාවැකි සත්‍ය වෙමින් යනවනේ. මේ අපි ඇත්ත මොකක් හරි අමුතු අනුහසකින් නෙමෙයිනේ අපි මේ කියන්නේ. රටේ දේශපාලනේ සිද්ධ වෙච්ච යාන්ත්‍රණය ඒ සැකැස්ම ඒ ආකාරය හිතත් ඒ විදිහට වෙනවා. ඉතින් ඒ නිසා මේක හරි පැහැදිලි මොකක්වත් වෙන්නේ නැහැ.
අපි අහන්නේ එකයි දැන් මේ 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 මේවා අස්සේ රිංගලා TN එක මොකද කරන්නේ JVP එක මොකද කරන්නේ යයි ජනතාවගේ අභිලාෂයන් ජනතාවගේ සාධාරණ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ නැත්තේ එහෙම කළොත් තමයි ජාතිවාදය වළක්වන්න පුළුවන් එහෙම කරොත් තමයි මේ රටේ ඇත්ත සහජීවනයක් සම අයිතිය යුක්තිය සාධාරණේ නිර්මාණය කළොත් තමයි සම අයිතිය නිර්මාණය වෙන්නේ එනිසා මේ අපි කතා කරන්නේ අපි කතා කරන්නේ නැවත වතාවක් මේ සමාජය ව්‍යසනයක් කරා ඇදගෙන යන්න දඟලන මේ උත්සාහයන්ගෙන් වැළකීම සඳහා වන සමාජ ප්‍රේරණයක් නිර්මාණය කරන්න පළවෙනි එක දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නේ ඒ ක්ලේසියෙන් කරන්න පුළුවන් ආණ්ඩුව පළවෙනි අඩුමතරමේ දේශපාලන සිරකරුව ඉන්නවා කියලා පිළිගන්න ඕනේ පළවෙනි එක දෙවෙනි එක උන් නිදහස් කරන්න ඕනේ කොන්දේසි විරහිතව නිදහස් කරන්න ඕනේ ඒ වගේම හමුදාව බැරක් වලට සීමා කරන්න ඕනේ උතුරේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය පවත්වාගෙන යන්න ඉඩ දෙන්න ඕනේ ඔවුන්ගෙන් උදුරගත් අත්පත් කරගත් ඉඩම් සියල්ල නැවත ලබා දෙන්න ඕනේ දැන් මේ ජීවත් වෙන මිනිස්සුන්ගේ දෛනික ප්‍රශ්න මේවා ඊළඟට මේ මේ අතුරුදහන් කිරීමට අදාළ දේශපාලන ප්‍රශ්න හොයන්න ඕනේ මොකක් දේශපාලන ප්‍රශ්නේ සේනාධිපති සහෝදරයා කිව්වා වගේ උතුරේ දකුණේ අතුරුදහන් වීම සිදු කරන්නේ කවුද රාජ්‍ය ආන්තරනේ අවසානදී ඒක පැහැරගෙන යන්න වාහනේ ලෝපු කෙනා හරි තුවක්කු ඔලුවට තියලා තද කරපු සොල්දාදු හරි නෙමෙයි මේ සිද්ධ වෙන යාන්ත්‍රණය මොකක් අන්න ඒ යාන්ත්‍රණය අද සිදු වෙමින් තියෙනවා එදත් විවෘතාර්ථිකය ගෙනල්ලා තමන්ගේ ජීවනාපායන් විනාශ කරලා තරුණ දරුවන්ට ඉගෙනගත්ත රැකියාවල් අහිමි කරලා නිර්මාණය කරපු සමාජ ඓතිහාසික වටපිටාව තමයි රාජ්‍යයට සිද්ධ කරන්නේ එරෙහි වෙන්නන් අතුරුදහන් කරන්නේ එහෙනම් රාජ්‍යයට එරෙහි වෙන්නන් අතුරුදහන් කරන්න සිද්ධ වෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වය නිර්මාණය කරන සමාජ ආර්ථික දේශපාලන කොන්දේසි පිළිබඳ ප්‍රශ්නය ගේන්න ඕනේ එහෙම නැතුව හෙටත් අතුරුදහන් කිරීම සිද්ධ වෙන එක තමයි මම කිව්වේ හෙටත් සයිතම් දාන්න නම් ආණ්ඩුව හදන්නේ සීමා විතරලට එන ගැහුවා වගේ සටන් කරන ශිෂ්‍යයන්ව වැඩපවත්වන ආණ්ඩුවට සිද්ධ වෙනවා මේ යථාර්ථය අපි කියන්නේ එනිසා දැන් ඒ ප්‍රශ්නෙට ආණ්ඩුව නැහැ නේ ඒ ප්‍රශ්නෙට උත්තර අරන් නැහැ නේ ඉතින් දැන් මේ ආණ්ඩුවත් මූල්‍ය නගර දාලා දීවරය විරුද්ධ වුණාම මොකද කරන්නේ මේ මෙගා සිටි දාලා මේ පීඩිතයන්ව නගරවලින් පළව හැරියට පස්සේ මොකද කරන්නේ මේ මේ උන්ගේ සංවර්ධනෙන් රටේ ජනතාවට කියන්නේ අපට වැළලියම් කියලානේ එතකොට ජීවනෝපාය අහිමි වෙන ජීවත් වෙන මාර්ගයක් නැති වෙන තමන්ගේ එදිනෙදා දුෂ්කරතාවලට නිර්මාණය වෙන ජනතාව මොකද කරන්නේ තමන්ගේ පීඩාවට විරුද්ධව නැගිටිනවා නැගිට්ටම ධනපති ආණ්ඩුවට මොකද කරන්නේ උත්තර නැහැ ඉතින් මේක වෙච්ච යාන්ත්‍රණය මේ අපි කියන්නේ එදා වුණේ මෙහෙම එතකොට ඒ ප්‍රශ්න ටිකම මේ පැත්තෙන් අතුරුදහන් කිරීමේ යාන්ත්‍රණ දානවා මේ පැත්තෙන් සමාජ පීඩාව වැඩි කරන ක්‍රියාමාර්ග ගොඩක් ගන්නවා සමාජ පීඩාව වැඩි වෙනකොට ඉතින් රනිල් වික්‍රමසිංහටත් දැවත වතාවක් බටලන්දක් නිර්මාණය කරන්න වෙනවා ඔච්චරයි දැන් අපි ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රකාශයෙන් පස්සේ තුන් වතාවක් පොලිස්පතිවරයාට එතකොට CID එකට පැමිණිලි කරලා තියෙනවා කේලිය රඹුකැලගේ ප්‍රකාශයෙන් පස්සේ නැවත පැමිණිලි කරලා තියෙනවා හරි ඉතින් දැන් මේ දැන් අර අර මේ නසුදීන්ගේ කතාව තමයි ඊ ඉන්ද්‍රාණන් සහෝදරය කියපු ආපෝ කියන්ති දැන් මේ තුන් සැරේ පස් සැරේ දහ සැරේ 20 සැරේ පැමිණිලි කරලා හරි මොකද්ද උනේ වෙන්නේ නැහැ දැන් මේකට අපිට ගිහින් කියන්නේ මොකක්ද කී දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවද 71 20000ක් විතර නේ 60 මේ 80ට 89 අඩු ආසන්න වශයෙන් 40000ක් 60000ක් විතර දැන් මේ 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 මෑතකාලීන යුද්ධෙදි කීයක් එතකොට මේ එක අතුරුදහන් වෙච්ච පුද්ගලයෙක් වෙනුවෙන් වැඩ කරන දින එක ගානේ වෙන්කරොත් එහෙම මේ කොමිසමට මේ වාර්තා ටික හදලා ඉවර වෙන්න කොච්චර කාලයක් යනවද මේ අතුරුදහන් කිරීමේ කොමිසමට මේ වාර්තා ටික හදලා ඉවර කරන්න කොච්චර කාලයක් යනවද ඉතින් එතකන් අපි මේ අර එළුව පස්සෙන් යන්න ඕනේ මේ වැටෙනකම් බලාගෙන ඒ නිසා අපි කියනවා මේකෙන් මොකක්වත් වෙන්නේ නැහැ කියලා එළුව පස්සෙන් ගිහිල්ලා පස්සේ වැටුන්නේ නැහැ කියන්න අපට ඕනේ නැහැ
හරි එහෙනම් බොහොම ස්තුතියි रिकॉर्ड करा बस यहाँ।